මේ තියෙන්නේ අපේ ප්‍රදර්ශන ශාලාව. රූකන කලාව පටන් ගන්නවා කියලා අපිට සාධක ලැබෙන්නේ 1800. එතන තියෙන්නේ ශතවර්ෂයකට පැරණි රූකඩ. තියෙන්නේ කරත් අන්තර. ප්‍රදර්ශන ශාලාව කෞතුකාගාරයේ ප්‍රදර්ශන ශාලා තුනකින් සමන්විත වෙනවා. කෞතුකාගාරය ගැන කතා කරද්දී මේ කෞතුකාගාරය හැදෙන්නේ 2017 සුපුන් ගාමිණී කියන්නේ සාම්ප්‍රදායික රූපකර කලාකරුවන්ගේ සම්ප්‍රදායේ එන මෙතුමා සුපුන් චතුරංග. ඔහුගේ පියා තමයි ජීවිජයසිරි. රූපකර කලාව පටන් ගන්නවා කියලා අපිට සාධක ලැබෙන්නේ 1800 ගණන්වල. ඊට පස්සේ මේක ගංවාරි කුඩිසිරින ගුණාංශයේ විසින් තමයි කලාවක් බවට පත් කරේ. ඉතින් කලාවක් බවට පත් කරාට පස්සේ ඊට පස්සේ ප්‍රදේශය ගැන කතා කරද්දී මේ අම්බලංගොඩ බලපිටියේ ප්‍රදේශය ගැන කතා කරද්දී අම්බලංගොඩ බලපිටියේ ප්‍රදේශය රූකඩ නූල් රූකඩ කලාවටත් එක්කම ඒත් එක්කම ඔගොල්ලෝ හැමෝම දන්න අපි කියනවා වෙස්මුණු, ඒත් එක්කම පහතරට නැටුම්, නාට්‍ය, සංගීතය සියලු දේටම ප්‍රමුඛත්වය දුන්න ප්‍රදේශයක් තමයි අම්බලංගොඩ බලපිටිය ප්‍රදේශය කියන්නේ ඉස්සර ඉඳන්ම. අපි ඇතුලේ අපේ මේ අපි පළවෙනි ප්‍රදර්ශන භූමිය මෙතන තියෙන්නේ රූකඩ සැකැස්ම ගැන. රූකඩ සැකැස්ම පටන් ගන්නේ මුගුණේ. මුල්ටම තියෙන්නේ රූකඩ සැකැස්මට ගන්න ලී වර්ගය. ලී වර්ගය තමයි කදුරුලිය. කදුරුලිය කියන්නේ ලංකාවටම ආවේනිකම ලී වර්ගයක්. ඒක පටන් ගන්න කදුරුලිය කැටම් කරන්න පටන් ගන්නේ මුගුණේ. ඊට පස්සේ අත්, කඳ දෙපා. ඊට පස්සේ ඇතුළට පුළුම් පුරවනවා. ඊට පස්සේ තමයි රූකඩය වර්ණ ගන්වන්නේ. ඒ වගේ සැකැස්ම පටන් ගන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ ශතවර්ෂයකට පැරණි රූකඩ. කිසිම ආලේපනමකුත් කරපු නැති, කිසිම දෙයක් නොකරපු. මෙතන මෙතන පස්සේ තියෙන්නේ ඔක්කොම රූකඩ නූල් රූකඩ කලා ප්‍රසංග වල එන ජවනිකා කීපයක්. මෙතන තියෙන්නේ සිරි සංග පොත අපසංගේ හිස දන් දීම කියන එක. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති කතාව. ඊට පස්සේ අපිට අතන තියෙන්නේ ඇහැලේ පොළ නාට්‍යයේ රාජසභා. මෙතන ඉන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාන්, ලංකාවේ අන්තිම රජතුමා. ඊට පස්සේ මෙතන ඉන්නේ ඇහැලේ පොළ අධිකාරම්, මෙතන ඉන්නේ මොලිගොඩ අධිකාරම්. ඊට පස්සේ එහා පැත්තේ තියෙන ලංකාවේ සුප්‍රසිද්ධ ආදර කතාව ගැන සාලිය කුමුල් සහ ශුක්‍රමාලා කතාව. ඊට පස්සේ අපි මෙතන තියෙන්නේ කරත් අනතුර. කරත් අනතුර කියන්නේ ලංකාවේ ඕනම රූකඩ ප්‍රසංගයක් කරන්න කලින් අපි පෙන්වන ප්‍රසංග ජවනිකාව. හොඳ උදාහරණයක් තමයි අපි උඩරට නර්තනය ගත්තට පස්සේ උඩරට නර්තනයේ පරිණිත අංගයේ උඩරට ප්‍රසංගයක් ගත්තොත් ඒ ප්‍රසංගයේ පරිණිත අංගය තමයි පූජා නැටුම. ඒ වගේම රූකඩ ප්‍රසංගය කියන පරිණිත චරිතාව තමයි කරත් අන්තර. කරත් අන්තර කියන්නේ
මග පීඩාව හැමදේකම වැය කරගෙන ආපු අපි කියන ෆෑන්ස්ලට ඒකට පොඩි ප්‍රබෝධයක් දෙන්න දෙන්න ඊට පස්සේ එන්නේ වෙසන්තර තාපසයන්ගේ දරුවන් දන් දීම කියන කතාව. ඉතින් ඒ කතාව අද කාලයටත් එක්ක සංසන්දනය කළොත් ඒක يعني හුඟක් මතභේදකාරී කතාවක්. මොකද මේ අංගයේදී වෙන්නේ තාත්තා තමන්ගේ දරුවන් දෙන්නව දන් දෙනවා තව හිඟන්නේ. ඔව්. ඊට පස්සේ මෙතන එන්නේ අජාසත් කුමරු සහ මහලු බිම්බිසාර රජු. එතකොට මේ කූඩුවේ ඇතුලේ ඉන්නේ බිම්බිසාර රජු. මෙතන ඉන්නේ අජාසත් කුමරු. මම හිතනකොලේ කතාවක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ උකඩ කලාවේදී එන සංගීත භාණ්ඩ. අපිට තියෙනවා යක් බෙරය, ගැට බෙරය, තබ්ලාව, ඊට පස්සේ පන්තේරුව, කොරණෑව, තාලම්පට සහ සිලම්පු. ඒත් එක්කම මෙතන තියෙන්නේ අපේම රූකඩකරුවන්ට කියලා අපි උන්ට කිව්වා පුළුවන් ඒ කියන්නේ ඔවුන් කැමති විදිහක අංග අපිට සකස්වා දෙන්න කියලා. ඉතින් එතන තමයි කටේ කම්මල කියන ඊට පස්සේ කාලකොල නාට්‍ය ජවනිකාව. ඊට පස්සේ මෙතන තියෙන්නේ මව, පියා සහ කුඩා දරුවා කියන මෙතන දැන් කතා කරා වගේ ඇයි මෙච්ච රූකඩ කලාව මේ තරම් අපි ලොකුවට යන්න අවශ්‍ය කියන එක ගැන කතා කරාට පස්සේ මොකද අපි කතා කරන්නේ නිකන් නාට්‍ය අංගයක් හෝ නර්තන අංගයක් හෝ සංගීත අංගයක් ගැන නෙමෙයි. ඒ සියලු දේම එක්වෙච්ච එක තවත් ලෝකයක් වගේ දෙයක්. ඉතින් රූකඩ කලාව ඇයි අපි මෙච්චර අපි උදව් කරන්න ඕන රූකඩ කලාව රැකගන්න කියන එකට හොඳ උදාහරණයක් තමයි ඒක. මොකද ඒක එක අංගයක් නෙමෙයි. අංග සංකලනයක් එකතු වෙච්ච එක වපසරියක්. ඉතින් මේ තමයි අපේ ප්‍රදර්ශනාගාර තුන අපේ කෞතුකාගාරේ. සහ ඔයගොල්ලා කියන ටිකට් එකෙන් කියන්නේ රූකඩ දේශීය රූකඩ කලාකරුවන්ටත් ඒ වගේම රූකඩ ඉතිහාසයටත් ඔයගොල්ලාගේ දෙන එක සහ උදව් කරන එක ගැන. එතකොට මෙතන තියෙන අපේ ගැලරි එක මෙතන තමයි අපි ඔක්කොම විකුණුම් බාන්න තියෙන්නේ.